සිරිපාසුවය ලැබ ලැබ කඳු මුදුන නගී මහගිරි දඹය පසු විට සුවය දැනේ සීතල පහස ලැබ ලැබ සිරි පතුල සිඹි හිරු දේවියු නැගී මුළු රට අවදි කරයි. අයිබෝවන් හිතවතුනි, අදත් සංකල්ප මණ්ඩපය තුළින් අපේ සමාජයට අවශ්‍ය විශේෂ මාතෘකාවක් රැගෙන තමයි අපි ගීටි විනාලිකාව තුළින් ඔබ වෙතට පිවිසෙන්නේ. අපේ ගිය වර පවත්වපු මේ සංකල්ප මණ්ඩපයේ වැඩසටහනට විශාල පිරිසක් අපිට දුරකථන ඇමතුම් ලැබුණා. ඉතින් විශාල ප්‍රසාදයක් ඒ ගැන අපි තුල තියෙනවා. ඒ වගේම අදත් අපි ඔබට පවසන්නේ අපේ මේ නාලිකාව තව කියන්නේ මේ වැඩසටහන තව දුරටත් සාර්ථක කර ගැනීමට ඔබගේ අදහස් සුදහස් අපට දක්වන්න. අපි මේ මාතෘකාව අද අපි ගෙනන මාතෘකාව තමයි යුරෝපයේ අපේ ලංකාවෙන් බැහැරව සිටින ජීවත් වෙන අපේ ලාංකීය සමාජයේ ඇති වෙලා තියෙන ගැටලු සහ ඒගොල්ලන්ගේ ජීවන වෘත්තිය පිළිබඳව සාකච්ඡා කිරීමටයි. අපි මෙතනදී බලනකොට අපිට පෙනී යන කරුණක් තමයි සංස්කෘති දෙකක් එකට සම්මිශ්‍රණය වෙමින් ජීවිතය ගලාගෙන යන මිනිස් සමූහයකගේ ජීවන චක්‍රය පිළිබඳව සාකච්ඡා කිරීම අපි මෙතන කාලෝචිත මාතෘකාවක් හැටියට අපි සලකනවා. මොකද මෙහි ජීවත් වෙන සියලුම දෙනාගේ රැකියාව කිරීම, ඒ වගේම ඒ රැකියාවට අවශ්‍ය භාෂාව, වගේම තමන්ගේ දූ දරුවන් ඒගොල්ලෝ භාෂා දෙක තුනක් සම්මිශ්‍රණ වෙලා මේ ඉගෙන ගන්නවා. එතකොට එතන මානසික විශාල පීඩනයකට ඒ ළමයිපත් වෙනවා. ඒ වගේම මේ වෘත්තීන් වලට සම්බන්ධ වෙලා ඉන්න අයටත් විශාල මානසික පීඩනයක් ලක් වෙනවා. විශාල සටනක්. මොකද ලොකු වැඩිවියට පැමුණාට පස්සේ මූලිකව අපි බලාපොරොත්තු වෙලා සිටින්නේ අපේ ජීවන අපේ තත්ත්වය ඉහළ මට්ටමකට නංවන්න. ඉතින් මෙතෙන්දී අපිට භාෂාවක් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම රැකියාව කරන්න ඕනේ. එතකොට රැකියාවේ ඇති වෙන විවිධ ප්‍රශ්න, අපේ ලංකාවේ අපේ සමාජ රටාවල ඇති වෙන විවිධ ප්‍රශ්න, මේ ගැන අපි සාකච්ඡා කරනකොට විශාල ප්‍රශ්න ගොඩකට මැදි වෙලා තමයි මෙහි යුරෝපයේ විසින අපේ ශ්‍රී ලාංකික ජනතාව ජීවත් වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට තේරෙන්නේ මොන තත්ත්වයකටද, කොහොමද අපේ මේ ජීවිතය සකස් කරගෙන ඉදිරියට ගමන් කරන්නේ කොහොමද කියන එක අපිට බොහොම අසීරු කාර්යයක් වෙලා තියෙනවා. ඒ වගේම අපේ සමාජයේ ඇති වෙන පොදු දේවල් වලටත් අපි සම්බන්ධ වෙනවා. ආගමික සහ ඒ වගේම අපේ උත්සව සාදවවලදී මේ හැම තැනකම අපේ සංස්කෘතිය අංගයන් අපි පුළුවන් තරම් අපේ මෙහි ඉන්න සෑම පිරිසක්ම ඒ සංස්කෘතික අංගයන් මැකී නොදී, ඒවා අභාවයට යා නොදී, ඒවා ආරක්ෂා කරගෙන තමයි සෑම කටයුත්තක්ම කරන්න බලන්නේ. නමුත් මෙතන මේ සම්මිශ්‍රණයේදී අපිට බොහොම අපහසු කාර්යයක් වෙනවා මේවා හැම දෙයක්ම රැකගෙන මේ ඉදිරියට මේ දේ අරගෙන යන්න. ඒ වගේම මෙහි උපදින ළමයි මෙහි සංස්කෘතියට ආවේණිකව තමයි ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලෝ සකස් කරගන්නේ. ඒගොල්ලෝ සාමාන්‍ය ලාබාල අවධියේදී නම් දෙමව්පියන්ගේ යටතේ, දෙමව්පියන් යටතේ අපේ සංස්කෘතිය තියෙන සාරධර්ම උඩ දෙමව්පියන් නොපිරිහෙලා ඒවා ළමයින්ට කියලා දීලා ළමයින් වල අහමකට ගන්න මහත් වෑයමක උත්සාහයක් ප්‍රයත්නයක දරනවා. නමුත් කාලයක් යනකොට යුරෝපයේ මේ පාසල්වලට ළමයි යොමු වුණාට පස්සේ මේ යුරෝපයේ ඇති තියෙන සංස්කෘතිය ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නවා. මෙන්න මෙතෙන්දි තමයි අපිට ළමයින්ගේ මෙන්න මෙතන සිට ළමයින් වෙනස් වීමට ලක් වෙනවා. අපි කියන්නේ යුරෝප් සංස්කෘතිය නරකයි කියලා. හොඳ දේවල් තියෙනවා, ඒ වගේම නරක දේවලුත් තියෙනවා.
අපි මෙතෙන්දී ළමයි ළමා මනසට එක අපිට තේර එක පාඩම තේරුම් කරලා දෙන්න අමයි අමාරුයි මේක නරකයි මේක හොඳයි කියලා. මොකද එතකොට ළමයා මානසිකව පීඩණයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. එම නිසා ඒක බොහොම සූක්ෂම කරන්න ඕන දෙයක්. මොකද දැන් අපේ රටේ අදත් තවමත් තියෙනවා දීර්ඝ ගියාට පස්සෙත් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා දීර්ඝ ගියාට පස්සෙත් අපේ දෙමව්පියන්ට සලකන පුරුද්ද සිරිත අපි තුල තවමත් තියෙනවා. බොහොම ආඩම්බර තුරු කරුණක්. මොකද අනිත් රටවල අපි දකින්නේ බොහොම සීමිතව එක. මොකද ළමයෙක් අවුරුදු 18 පැන්නට පස්සේ ඒ ළමයා දෙමව්පියන්ගෙන් ඈත් වෙලා තනියෙන් වෙසෙන්න තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතය සකස් කරගන්නේ. දෙමව්පිය සම්බන්ධය මාපිය සම්බන්ධය හුඟා දුරට අඩු වෙනවා, ගිලිහෙලා තියෙනවා. අන්න මෙන්න මෙතනදී තමයි අපේ දරුවෝ මෙන්න මෙතනදී අවුරුදු 18 පැන්න ගමන් අපේ ළමයිනුත් ඒ තත්ත්වයටපත් වෙන පටන් ගන්නවා. ඔන්න ඔතනදී අපිට විශාල ගැටුමක්. අපිට දැන් මෙහි තියෙන නීතියින් උඩ ඒ ළමයාට තර කරන්න බෑ, තරවටු කරන්න බෑ. මොකද ළමයාට පුළුවන් මේ දෙමව්පියන්ට විරුද්ධව නඩු මාර්ගයට බහින්න. අපි යම් කිසි දෙයක් කියන්න ගියාම එහෙම සිද්ධින්න අනන්තව තියෙනවා. මම දැකලා තියෙනවා, පෞද්ගලිකවම දන්නවා. ඉතින් මෙන්න මෙතෙන්දී විශාල ප්‍රශ්නයකට අපි ගොදුරු වෙලා සිටිනවා. මේ සමාජ රටාව තුළ අපේ ජීවිතය, ඒ වගේම අපේ ළමයින්ගේ ජීවිතය හරියට කොහොමද හැඩගස්වාගන්නේ කියන හේතුවට. ඉතින් දැන් මං හුඟක් දැක්ක දෙයක්, මොකද සමහර ළමයි කියන්න පටන් ගන්නවා අපිව හැදුවනම් කන්න බොන්න දෙන්න ඕන කියන එක. මොකද ඒ තරම් දුරට මෙහෙට ආවට පස්සේ මේ ළමා මනස මේ යුරෝප් සංස්කෘතියට ගැබ් වෙලා, ඒකට සම්බන්ධ වෙලා, මිශ්‍රණ වෙලා අපිට හුඟක් දෙමව්පියන්ට හදාගන්න බැරි තත්ත්වයට ඇවිත් තියෙනවා. ඉතින් ඒක බොහොම කනකාටුට කරුණක්. මොකද සමාජයේ දැන් අපි ජීවත් වෙච්ච සමාජය විශාල සාර ධර්ම ගුණ ධර්ම වලින් පිරිච්ච මහා සමාජයක්. අපි එකට එකමුතුව සාමූහිකව එකට ගනුදෙනු කරපු සමාජය. යම් කිසි මරණයක් කුලාවක් අවස්ථාවකදී පවා මුළු සමූහයෙන් මුළු ගමේම ප්‍රදේශයෙන් සියලුම දෙනා අපි ඒක රාසි වෙලා එතනට රොක් වෙලා ඒ කාර්යවයට සහභාගී දක්වනවා. මොකද අපි මමට හොඳට මතකයි, මම කුඩා කාලේ යම් කිසි දෙයක් වටපිට කෙනෙකුට ඇති වුණොත් අපේ අම්මලා තාත්තලා ඔක්කොම එතනට ගිහින් අවශ්‍ය කටයුතු පිළියෙල කරන, සකස් කරන ඒ කටයුතු වලට මේ සහභාගී දක්වනවා. නමුත් මෙහෙදී එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. මොකද දැන් මම හොඳට දැක්ක දෙයක් තමයි අපි එක්තරා නිවසක හිටියා. ඒ නිවසේ එහා පැත්තේ ගෙදරක කෙනා මැරිලා හිටියා. ඒ නිවසේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. සුමානයක් ගියාට පස්සේ තමයි ඒ පුද්ගලයා මැරුණේ කියලා අපි දන්නේ. ඉතින් ඒ වගේ සමාජ රටාවක් තුළ අපි මේ ජීවත් වෙන. අන්න එතෙන්දී එතකොට අපේ ළමයින්ගේ මනස ළමයින්ටත් ඒ ආභාසය ලැබෙනවා. ඉතින් මෙන්න මෙතෙන්දී බොහොම කනගාටුදායක තත්ත්වයකට පත් වෙලා තිනවා. හැබැයි විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් දෙමව්පියන් බොහොම අපේ සංස්කෘති, අපේ කලාව හැමදේම රැකගෙන ඒ දරුවන් හදලා තියෙනවා බොහොම අමාරුවෙන්. මොකද මේ මිශ්‍රණයේදී, මේ සම්මිශ්‍රණයේදී ඒ ළමයිට එක දෙයක් තෝරගන්න බෑ. මොකද කුඩා ළමා මනස ඒගොල්ලෝ බොහොම පරීක්ෂණාත්මකව ඒගොල්ලෝ හිතන්න පුරුදු වෙනවා. සමහර අය එක පැත්තකට යොමු වෙනවා, සමහරු දෙපැත්තටම යොමු වෙනවා. ඉතින් මෙන්න මෙතෙන්දී ඒ ළමයින්ටත් විශාල අසාධාරණයක් සිදු වෙනවා කියලා මම මෙතෙන්ද කියන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපේ සමාජයේ සංස්කෘතිය, අපේ ගුණධර්ම ඒ ධර්මයින්ට දීලා ඒ ළමයින්ව යහමකට අරගෙන යහපත් පුරවැසි බවට පත් කරන්න. ඉතින් අපි නැවතත් කෙටි විරාමයක් සඳහා නැවතත් පාලක මැදිරියට ඉවිසලා නැවත හමු වෙමු. ඔඩියක ඇවිල්ලා සෝල්ජර් බෝයිගේ ඩිස්මිත්‍රුද ෆෝන් එකේ මික්ස් ටේප් එකක් රයිට් මයි මගේ ප්‍රොඩියුසර් චමත් එක්ක සෙට්ටලා අපි ඒකට ලිරික්ස් කරා සිංහලෙන්. ආසයි කෙල්ල මම ආසයි කෙල්ල මම ආසයි.